බලශක්ති අමාත්‍ය උදේ ප්‍රභාත් ගම්මන්පිල මහතාට එරෙහිව සමග ජන බලවේගයේ විසින් ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද පෙරවරුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා විසින් කථානායක මහින්ද යපා අබේවර්ධන මහතා වෙත බාර දුන්නා. මෙවන් අවස්ථාවක ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කිරීම සහ ඉන්ධන මිල වැඩි කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් විවිධ පරස්පර විරෝධී අදහස් ප්‍රකාශ කිරීම ඇතුළු අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් මෙලෙස සමග ජන බලවේගයේ විසින් විශ්වාසභංග යෝජනාවක් බලශක්ති අමාත්‍යවරයාට හැබැයි වී සංගවල අධික ලෙස වැඩි කරලා මෝල් හිමියන් විසින් කෝටි ගණන් හම්බ කරනවා ඔබට කියන්න ඕනේ මේ වෙනකොට මේ මෝල් හිමියන් 1 කිලෝ එකකින් රුපියල් 20ක් 30ක් ලාභ ලබනවා 1 කිලෝ එකකින් දැන් ගොවියෝ වී ටික විකුණලා ඉවරයි ඒ නිසා තමයි අපි ආනයනය කරන්න තීන්දුව කරේ මොකද වෙළඳ පොලේ හාල් මිල ඉතාම ඉහළයි හැබැයි අපි ළඟ තිබුණ තොග දැන් ඉවරයි ඒ නිසා ගොවියෝ විකුණලා ඉවරයි දැන් මෝල් හිමියන් ගාව වී ටික තියෙන්නේ ඒ නිසා මේ ඒකාධිකාරිය බිඳින්න නම් පාරිභෝගිකයාට සාධාරණ මිලට දෙන්න ඕනේ නම් අනිවාර්යෙන් අපි මේක ආනයනය කරන්න ඕනේ తాවකාලික තමුන්නාසලගේ පැත්ත තමයි මේ හාල් මාපියාව පාලනය කරන ප්‍රධානම මෝල් කරුවන් දෙතුන් දෙනෙක් ඉන්න තමුන්නාන්සලා ඉඳගෙන ඉන්න පැත්තේ. ඔය මෝල් හිමියෝ දන ගස්සලා මෝල් හිමියන් නැට්ටෙන් කරකෝල විසික් කරලා කර පළවා හරීම කියලා ලොකු සද්දයක් දාගෙන ගිය හැටි දැක්කා. හැබැයි අපි දකිනවා දැන් මෝල් හිමියන් ආණ්ඩුව දන ගස්සලා තියනවා කියන එක නම් අපි දකිනවා. ඒකොට මේ ගේන හාල් කිලෝ ටොන් ලක්ෂේ ඒවා කාබනිකද? මෙහෙවහ හොඳ නැද්ද? එහෙවහ හොඳයිද? දැන් පේන එක හොඳ නැද්ද? පිට රටින් එන එක හොඳයිද මේක මතක තියාගන්න මේක දේශපාලනයකට ගන්න එපා ඒ නිසා මම ඔබතුමාට වගකීමකින් කියනවා කාබනික පොහොර නිෂ්පාදනය කරයි කියලා නිෂ්පාදනයේ අඩුවක් වෙන්නේ නැහැ ඒ කියන විශේෂඥෝ රසායනික පොහොර සමාගම් වෙනුවෙන් හිට ගන්නයි කාබනික වී වගාවට ගියා කියලා නිෂ්පාදනයේ කිසි අඩුවක් වෙන්නේ නැහැ අපි ආනයනය කරන්නෙත් නැහැ කාබනික වගාවන් වලින් වස විස නැති ආහාරයක් කන්න අපි කැමතියි හැබැයි අර ගේන සහල් ටොන් ලක්ෂය ඒවා කාබනිකද එතකොට මේ අපේ නිෂ්පාදනයේ අඩු වුණාම ඒ ගෙන්නන ඒවා කාබනිකද මහකන්නේ ඉඳලා තමයි මේ කාබනික කුෂිකර්මාන්තයට යන්න අපි තාම ඉන්නේ යාල ඊළඟ මහකන්නේ ඉඳලා ඊළඟ මහකන්නේදී අපි මේ හාල් ගෙනාවොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ තුමාට ඒක කාබනිකද රසායනිකද වැඩන්නේ මේ කන්නේ පාවිච්චි කරන්නේ රසායනික පොහොර අපි ඉතින් ඒ නිසා රසායනික පොහොර පාවිච්චි කරපු වීග හාල් ගෙනාවා කියලා ප්‍රශ්නයක් නැහැ අපි ඊළඟ මහකන්නේ තමයි කාබනික පොහොර වලට යන්නේ දැන් පසුගිය දවස්වල අපිට දැනගන්න ලැබුණා ඔබතුමා ඩොලර් බිලියන 3ක ආයෝජනයක් ගැන හැබැයි අපිට තියෙන තොරතුරු අනුව ඔබතුමා කණිජ තෙල් පිරිපහදුව ප්‍රවාහණය සහ බෙදා හැරීම පෞද්ගලීකරණය කරන්න දක්වන උත්සාහයක් විදියට තමයි මේ පිළිබඳව ඔබතුමාලගේ වෘත්තීය සමිති මේ රටේ ජනතාව මේ ගැන උනන්දු දක්වන අය කියන ජාති ආලය ගැන තාම දැඩිව පෙනී සිටින මන්ත්‍රීවරයෙක් මේ අමාත්‍යංශ ඇමතිවරයා විදියට කටයුතු කරන අවධියක මේ වගේ දෙයක් වෙන්න කටයුතු කරනවද ඒක ඇත්තක්ද නැත්තක්ද දේශප්‍රේමී මන්ත්‍රීවරයෙක් ලෙස ඔබට ලබා දුන්න සාතිකයට බොහොම පිං මම දේශපාලනයේ හිටිය කාලයට වඩා දේශපාලනයේ ඉන්න තියෙන කාලය වැඩි නිසා මම ඉතාම වගකීමෙන් කියනවා කංජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට කිසිම පියවරක් අරගෙනත් නැහැ කාටවත් එහෙම කරන්න මම ඉඩ තියන්නෙත් නැහැ මේක සම්පූර්ණයෙන්ම සමාරුන්ගේ හිත්වල පහළ වුණු හිතලුවක් පමණමයි බලමු ඉදිරියේදී මේ කටයුත්ත කොහොමද කරන්න කියලා ඔබතුමා දැන් ඉන්ධන මිල වැඩි කරන්න කටයුතු කරා ඔබතුමාලගේම පාර්ශවයේ සහකාර කාර්යාසම අපේ මන්ත්‍රීතුමා ඉන්නවා ඇති මං හිතන්නේ මං දැක්ක මේ හැරී හිටියා එතුමා විශාල විරෝධතාවයක් ගොනු කරා දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා පොහොට්ටුව එකක් ආණ්ඩුව එකක්ද කියලා මන් දන්නේ නැහැ ඔබතුමාගේ බෙල්ල කපන්න උත්සාහ කරනවාද කියලා දැන් මේ තෙල් මිල වැඩි කිරීම සම්බන්ධව තියෙන ප්‍රශ්නේදී දැන් බරපතල තත්ත්වයක් උදා වෙලා තියෙනවා ඒ අධිකාරී වාදයක් මේ ආණ්ඩුවේ තියෙනවද ඒ අධිකාරී වාදය පාලනය කරන්න කවුද ජනාධිපති අගමැතිට එහාගේ බලය තියෙන සුපිරි බලවතා කවුද කියලා ඔබතුමා අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද තෙල් විකිණීම කසිප්පු විකිණීමට වඩා බොහොම සංකීර්ණයි ඒ නිසා මේක පැහැදිලි කරන්න තමුන්නාන්සලා හදපු V1 එකතු කිරීම V2 එකතු කිරීම V3 එකතු කිරීම V4 කියන මුල සූත්‍රය දැන් අපි ගාව තියෙනවා අපි ඒකට දාලා බැලුවා අද අපි රුපියල් 157ට විකුණන පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 164 වෙනවා රුපියල් 111ට විකුණන ඩීසල් ලීටරයක් රුපියල් 122ක් වෙනවා ජාතියේ වාසනාවට තමයි තමුන්නාන්සලගේ මිල සූත්‍රය දැන් ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ මම අහපු ප්‍රශ්නෙට
එතුමා උත්තර දුන්නේ නැහැ මේ තෙල් මිල වැඩි කිරීම සම්බන්ධව කැබිනට් මණ්ඩලය දන්නේ නැත්නම් ජනාධිපතිතුමා අගමැතිතුමාට එහා ගිය උපරි බලවතා කවුද විපක්ෂයේ ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව අනුව ආණ්ඩුවේ සිටින සුපිරි බලවතා මම වෙමි දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න